අර පළල ලබා ගන්නා ආකාර හතරක් ඔබට පහදා දීමටයි මම මේ සූදානම් වන්නේ ආදරෙන් පිළිගන්න ඔබ අපගේ මෙහොඹිස් channel එකට මේ ඔබට කලින් videos කිහිපයකදී මම ඔබට මේ ඔබ අධ්‍යයනය කරලා ඇති මේ වන විට උර මිම්ම මනින ආකාරය උර බැස්ම මනින ආකාරය සහ සම්මත මිමි කියන වචනට වඩා මා කැමැති ආසන්න මිමි ලෙස සඳහන් කරන්න ඒ මිමි මා ඔබට ලබා දුන්නා අද මේ වීඩියෝවෙන් කරන්නේ කර පළල පිළිබඳවයි ඔබ පළමුවෙන්ම කරගත යුත්තේ ඔබේ රෙද්ද ඇද අයින් කරලා ගහගන්න ඉර ඔබේ රෙද්ද ඇද අයින් කරලා ගහගන්න ඉර තමයි ඔබ මා මේ අඳින්නේ ඉන්පසු මෙතන තියෙන ඇත්තටම ඔබේ මේ ඉර ගහන්නේ මම ඔබේ රෙද්දේ නැම්ම හෝ බලවාටියන එක විවරය අනුව වෙනස් වෙනවා මේ ඉර විවරය අනුව වෙනස් වෙනවා මම මෙතනට අංක 1 දානවා ඔබ රෙදිවල අංක දෙමීම කළ යුතු නැහැ මට මේ උගන්වන්න පහසුවට මම අංක 1 ලෙස සඳහන් කරන්නේ ඊට පස්සේ අපි ලදරු එක් සඳහා උරුමින්ම හතහමාරයි ගත්ත ඇඟෙන් මන්නේ අවශ්‍ය නැහැ හතහමාර දෙකට බෙදලා අඟල් කාලක් මැහුම් වාසි එකතු කරා මම එතකොට අපිට ආවා හතහමාර දෙකට බෙදුවා 3යි 3 කාලේ කාලක් එකතු කරාම 4යි ඔබට මතක ඇති කලින් වීඩියෝ එක උර බැස්ම අඟල් භාගය ලෙස සඳහන් කරා මම මම ටේප් එකේ පල්ල අඟල් භාගය මම මෙතනින් අඟල් භාගය ලකුණු කරනවා එතකොට මම එදා මේකට 2 දැම්මා මේකට 3 දැම්මා මේ උර බැස්ම ඉන්පසු අද මම ලකුණු කරන්න හදන්නේ කරපළල කරපළල ලකුණු කරන්න එකේ සිට අඟල් එකහමාරක් ඇති කරපළල එකේ සිට අඟල් එකහමාරක් කරපළ මේ ලදරු ඇඳුමක් ලදරු ඇඳුමක් කියලා කිව්වේ උපන්දා සිට අවුරුද්දක් පමණ තෙක් ඇති මම එතනට අංක 4 දානවා එතකොට 1 4 තමයි කරපළල කරපළලට තමයි මම 3 යා කරන්නේ ඔබ 3 එකට යා කරන කෙනෙක් වෙන්න පුළුවන් මගේ වීඩියෝස් වල මම 3 යා කරන්නේ අංක 4ට පැහැදිලිද ඔබට එතකොට ලදරුවේගේ කරපළල කීයද අඟල් එකහමාරයි මම පොඩ්ඩක් කලින් වීඩියෝස් දෙක පොඩ්ඩකට මතක් කරාට මගේ අද ලෙසන් එක මොකද්ද කරපළල කරපළල මනින ආකාර හතරක් මම ඔබට ගෙන එන්නම් ඉස්සෙල්ලා අපි කර මේ විදිහට සලකුණු කරලා ඉඳිමු කර පළල මයින ආකාර අපි සඳහන් කරොත් එහෙම අපිට පුළුවනි මම මේ අඳින්නේ බෑක් සයිඩ් එක මේ බෑක් සයිඩ් එක අපි මෙතන කන තියෙනවා ඔබට මතක ඇති කන කෙලින් උර මත පිහිටි ලක්ෂයට මම මොකද්ද කිව්වේ HPS කියලානේ HPS කියන්නේ උරහිසේ උසම තැන කන කෙලින් පිහිටපු තැන අන්න ඒ අතර කරපළල පිටුපසයි මම මේ ඇන්දේ මේක පිටුපස කන කෙලින් HPS දෙකක් තියෙනවනේ වම් පැත්ත එකයි දකුණු පැත්ත එකයි අන්නේ ලක්ෂ දෙක අතර දුර අපිට කරපළල ලෙස ගන්න පුළුවන් ඒ කරපළල දෙකට බෙදලා ලබා ගන්න පුළුවනි කරපළල එතෙන්දි මම කියන්නේ මේ අඩුම කරපළල අඩුම ප්‍රමාණය වැඩිම කරපළල කියන එක ඇත්තටම ඉතින් මේ මෙහෙමනේ මම පොඩ්ඩක් ඉස්සරහා යන්දොත් එහෙම අපේ මෙතන උරයට දෙක නම් මේ තියෙන්නේ ඔබ දන්න මේ මේ වගේ කරවල නදිනවනේ ඒ කියන්නේ උරයටේටම නේද මම මේ මොහොතර පසු ඔබට ගෙන එන්නම් මම ඔබට කිව්වේ කරපළල කියන එකේ උපරිමාගය තමයි මේ කරපළල කියන එකේ අඩුමාගය අවමාගය තමයි මම ඉස්සලා සඳහන් කරේ. එතකොට ඔබට එක ආකාරයක් කිව්ව ඒ ආකාරයෙන් කරපළල පිටුපසින් මැන්නලා දෙකට බෙදලා ගන්න පුළුවනි. ඒත් එක්කම අපි සිරුරෙන් ගන්නවා නම් මේ සිරුරෙන් තමයි sorry මේ සිරුරෙන් තමයි එතකොට මේ අර සම්මත මිම්ම තමයි මම ලදරුවෙකුට එකහමාර කියලා කිව්වේ එකහමාර ළමයේගේ මනින්න අවශ්‍ය නැහැ එහෙම නැත්නම් ඔබට පුළුවනි මම මෙතන මේ කරපල කර වට ගන්නකොට මම ඔබට ෆොටෝ එකක් දාන එකෙන් බලන්න කරපලල sorry කර වට ගන්නකොට සිරුරෙන් ඔබ ෆොටෝ එක පොඩ්ඩක් බලන්න
මේ ආකාරයෙන් බෙල්ලටම ගන්නකොට එක ඇඟිල්ලක් ඇතුළට දාලා තමයි කරවට මනින්න ඕනේ. ඒක පොඩ්ඩක් ඔබ ෆොටෝ එකෙන් පැහැදිලි බලා ගන්න. මම මේත් එකම ෆොටෝ එකක් දාන මෙතනට. එතකොට එක ඇඟිල්ලක් ඇතුළට දාලා මනින්න. ඒත් එක්කම දෙවෙනි ෆොටෝ එකේ ඇති මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙන්න මේ V shape එකට. ඒ කියන්නේ අඟල් දෙකක් විතර බුරුලයි. ළමයෙකුට නම් එකමාරක් විතර ඇති. මේකට වඩා මේ අංක 1 ආකාරයට මනින කරට වඩා අංක 2 කර ළමයෙකුට නම් එකමාරක් විතර බුරුලයි. වැඩිහිටි කෙනෙකුට නම් අඟල් දෙකක් විතර බුරුලයි. ඔබ මේ ආකාරයට මනින කෙනෙක් නම් අනිවාර්යෙන් අඟල් දෙකක් වැඩිහිටි අයට සහ ළමයින්ට අඟල් එකමාරක් එකතු කළ යුතුයි. ඔබ පැහැදිලිව අවබෝධ කරගත්තද? ඔබ මෙහෙම කරවට මනින කෙනෙක් නම් ඒ කරවටට බුරුලක් එකතු කරන්න ඕන. මොකද මේ තරම් හිරට අපි අඳින්නේ නැහැනේ නේද? මෙච්චර හිරට ඇඳුමක් අඳින්නේ නැහැනේ. දැන් සාමාන්‍ය පිරිමි කෙනෙකුට නම් ටයි එක දාන්න පොඩි කරක් අපි කපන්නේ. ඒ ගැන නේ මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ කාන්තා ඇඳුම් ගැන. එතකොට ඔබ මේ ආකාරයට හිරට මනින කෙනෙක් නම් අඟල් දෙකක් වැඩිහිටියට කියලා මම අදහස් කරේ මෙතන අවුරුදු 12ට වඩා වැඩි අය අවුරුදු 12ට අඩුවට අඟල් එකමාරක් එකතු කරන්න. එහෙම නැත්නම් කෙලින්ම ඔබ මෙන්න මේ බුරුල දීලා මෙතන මර අපි බෙල්ල වල වගේ තැන තියෙනවානේ. මෙන්න එතනට මනින්න. එතකොට අනිවාර්යෙන් අර බුරුල එකතු වෙනවා. එතකොට ඔබ කැමති විදිහකට කරවටින කර පළල ගන්න. දැන් මම තුන් විදියක් කියලා දුන්නා. මෙතනදී මේ ගත්ත කරවට ඔබ බෙදන්න ඕන. අපි මේ මනගත්ත කරවට හතරට බෙදලා අඟලක් අඩු කරන්න. අර බුරුල දීපු කරවට තමයි මෙතන මනින්නේ. බුරුල දීපු කරවට හතරට බෙදලා අඟලක් අඩු කරන්න. ඒ මොකද්ද කරේ? අඩුම කරවට. ඊට වැඩිය කරවට අඩු කරන්න එපා. එහෙම නැත්තම් මැනගත්ත කරවට මොන කරද? අර බුරුල දීලා මැනගත්ත කරවට පහට බෙදන්න. ඇත්තරම පහට බෙදන්න සෙන්ටිමීටර වලින් කරන අය. මොකද එතකොට කැල්ලකින් බෙදා ගන්න පුළුවන්නේ. අඟල් වලින් කරනකොට කරවට මේ කැල්ලකින් බෙදන්න බැහැනේ. එතකොට බෙදන්න පුළුවන්. එතකොට ඉතින් අර එන උත්තරේ ප්‍රැක්ටිකලි අපිට ටේප් එකෙන් මනින්න බැහැ. මොකද දශම ගණන් එන්නේ. අඟලක් බෙදලා තියෙන ටේප් එකේ අඟල් කොටස් 8කටනේ. ඉතින් අඟල් වලින් කරන කෙනාට මේ ක්‍රමේ පහසුයි. මොකද එන උත්තරේ අපිට කෙලින්ම ටේප් එකෙන් මනින්න පුළුවනේ. හරියට 8n එකකට එනවනේ මේක හතරෙන් බෙදෙනකොට. ඉතින් ඔබ කැමති ආකාරයකට මනින්න. මම ඔබට දැන් ආසන්න මිමි. ඔබ කියයි සමහරක් විට සම්මත මිමි කියලා. ගැටලුවක් නැහැ. ඔබ සම්මත මිමි කියන්න. මා වඩා කැමති ආසන්න මිමි ලෙස සඳහන් කිරීමට. මම ඔබට දැන් ආසන්න මිමි සටහන් කරලා පෙන්නන්නම්. ඔබට මතක ඇති මේ කොළ සෙට් එක මම දැන් වීඩියෝස් දෙකක කරානේ මේ තුන්වෙනි වීඩියෝව. එතකොට දැන් මේ තියෙන්නේ උඩින්ම තියෙන්නේ අපි ලදරු ඇඳුම කරානේ. උඩින්ම තියෙන්නේ මගේ මේ මම මේත් එක මුර හිසක් ඇඳලා පෙන්නන්නම් ඔබට. අවුරුදු 1ක් 2ක් අතර දරුවගේ අවුරුදු 1ක් 2ක් අතර දරුවගේ සටහන් තමයි මේ තියෙන්නේ. 1 2 දැන් මම මෙතන උරමීම කතා කරන්නේ උර බැස්ම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒව ඔබ කලින් වීඩියෝ වල අධ්‍යයනය කරලා ඇති. මේ වෙන විට මේ බබාට කරපලල අපිට ගන්න පුළුවන් අඟල් 1/3 කාලක්. කීයක්ද අඟල් 1/3 කාලක්? 1/3 කාල ලකුණු කරලා අර උර බැස්ම ලකුණු කර එතනට මම අංක 4 දානවා. 4/3 යා කරාම අපිට උර ඉස එනවා. 4/3 යා කරාම අපිට උර ඉස එනවා. ඒක ආගේද අවුරුදු 1ක් 2ක් අතර බබාගේ. එතන 1/4 දුර කීයද? 1/3 කාලයි. මේ තියෙන අවුරුදු 2ක් 5ක් අතර බබාට එයාට කර පළල මේක මම හදලා තියෙන්නේ කර වටමින්ම මැනලා හතරට බෙදලා එකක් අඩු කරලා. ඕකේ. එතකොට මේ මෙයාගේ කර පළල අපිට ගන්න පුළුවන් අඟල් 1/8 7ක් විදියට. 1/8 7ක් කියුවේ අඟල් 2කට නූලක් අඩුයි. අඟල් 2කට නූලක් අඩුයි. හැබැයි ඉතින් ওই නූල ගණන් ගන්න නැතුව 2 ගත්තත් ගැටලුවක් නැහැ. නමුත් මම පිළිවෙලකට ඔබට දෙන්න ඕනේ. 1/8 7ක් තමයි මම අවුරුදු 2ක් 5ක් අතර බබාට ගන්න. ඒ කියන්නේ ලදරු පාසල් අවදී දරුවෙකුට.
අන්න මම එයාගේ උරේසක් මේත් එක්ක මැන්දා. ඊට පස්සේ 5යි 8යි අතර බබාට මම ගන්නවා අඟල් දෙකක්. අඟල් දෙකක් ගන්න මම ඒ බබාට. मैंने चुट्टा मटा वैर दुना एक हरे एक हरे मैंने देखा गत्त मे बबाट पहा अटाई अतर देखा गत्त इट पास पहाई दोलह सॉरी अटाई दोलह अतर बबाट मम गवा देखाई नूल अग्गनवा देखाई नूल अग्गनवा उरी सत्यांद अंक हतर दम मेतन मट अतर में एक्सट्रा एक्स एस किएने एक्स एस किएने का मट मेतन अतर लतीनवा एक मिम्मक अभी एक मेहमगा मुको මං උරමින්ම නිකන් ලකුණු කරන්නේ මම මෙයා දින XS එක extra large extra small කියන එක ඒක මට කලින් මගේ අත ඇරුණා ඔබ ඒක පොඩි වෙනසක් කරලා ගන්න උරමින්ම උර බැස්මයි මෙතෙන්දි මං ගන්නවා 2යි 8න් 2යි කාලක් 2යි කාලක් ගන්නවා මම වෙනසක් නැහැ මේ දෙන්නටම මම දෙන්නටම දෙකයි කාලක් ගන්නවා දෙන්නටම දෙකයි කාලක් ගන්නවා පොඩි වෙනසයි දෙන්න අතර තියෙන්නේ ඒක මට මග ඇරිලා ඊට පස්සේ මීඩියම් එකට ගන්නවා මම දෙකහමාරක් කරපල්ල දෙකහමාරයි ඔබට ඕන නම් මාමේ කියන ආසන්න මිමි වලට මහන්න පුළුවන් එහෙම නැතිනම් ඔබට මම කියලා දුන්න විදිහට කරවට් කරපල්ලල මැන ගන්න පුළුවන් නේ मीडियम में का लार्ज जगह तो मामे देखा हमारा गाना मीडियम में का मीडियम में का देखा हमारा है लार्ज जगह तो मामे देखा हमारा में गाना लार्ज एक देख हमारा मगनवा एक्सएल मैं देखा तुंका लगनवा एक्सएल मैं देखा तुंका लगनवा खाली एक मट उसे अंदर नाम तक ना लार्ज के उसे अंदा एक्सएल के उसे मगे मेतन अंकेद हतर वब रेदी अंक लकन करे पा मट मे गनी मे पासवर्ड मैं लकन करे एट पास टू एक्सएल टू एक्सएल मम अंगल तुणवा टू एक्सएल मैं अंगल तुण करग अंक हतर दानवा हतर सह तुण तुण याकल उन्नवा फो एक्सएल अंगल तुनाई काल अग्गनवा फो एक्सएल मंग अंगल तुनाई काल अग्गनवा इतंट मंग अंक हतर दाल हतर सह तुन याकरला उरहिसांदिनवा उरहिस रेखाव ओब अंक इकट उरहिसांदिन के ने क्वी है कि गेटलू अक्ने ओब एले सांदिन ने बला नम कदे हिम एंदो त्वेन्ने की ला मनवा त्वेन्ने है ओब हिम आंदिन ने गेटलू अन्ने है मेक मागे क्रमे उन्न मंग एंदो बला ने मुकदे वेन्ने मेतनी अंगलाकृत अड़ूना एम आंदी ना कोटे बट पेह दिल मेतनी अंगलाकृत अड़ूना अरे अनेक पिटपस अंगलाकट कराने पिटपस कपन मेहम करना उब मम मेहम करनी सह पिटपस अंगल उ हेब मेहम दे अतना मेतना इहलट गण अंगला एक ममत्कर एक मेविला कथा करना देखने वेबट
ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය දැන් මම පිළිවෙලකට මේ කරගෙන යන්නේ නේද මේ ආදුනික ඔබට පිළිවෙලට කරගෙන යන්නේ එතකොට දැන් මෙතනින් උස්ස නඟලගෙන කතා කරන්න ගියොත් ඔබට පැටලෙන්න පුළුවන් ඒක ඔබට අවශ්‍ය කෙනෙක් නම් ඔබ අත්කට කියලා මගේ වීඩියෝ එකක් ඇති මට මතක නැහැ අංකේ 29 වගේ මතක පොඩ්ඩක් බලන්න අන්න ඒකේ ඇති මෙතනින් මං ඉහළට ගන්න ප්‍රමාණය මොකද ඔබ මෙහෙම අඳිනකොට දෙපළෙන් මඟලඟල ඉහළට කරනවනේ මෙතෙන් දිහිලට කරන්න ඕනේ මම අංක 4ට යා කරපු නිසා නමුත් මම මෙතනත් දිහිලට කරනවා ඒක අත්කට කියන වීඩියෝ එකේ පැහැදිලි කරලා ඇතේ දැන් මෙතෙන්දි පැහැදිලි කරන්නේ නැහැ මම මොකද මේ මගේ යන මේ පිළිවෙලට අදාළ නැහැ ඒක හරි ඉතින් දැන් අපි එහෙමනම් අඳින්න දන්නවා දැන් මේ වෙනකොට උරෙහි සඳින්න දන්නවනේ ඒත් එක්කම ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක මගේ කර ගැඹුර ගැන කර ගැඹුර නිවැරදිව මනින්නේ කොහොමද කියන එක සහ සිරුරෙන් මනින්නේ කොහොමද කියන එක සහ මේ කර නේ කරහැඩ මෝස්තර මම මේ වෙනකොට ඔබට කරහැඩ මෝස්තර කරලා තියෙන්නේ කරහැඩ මෝස්තර එකක් දෙකක් නැවත කියලා දෙන්නම් පොඩ්ඩක් ඔබ මේ ඊළඟ වීඩියෝ එකට එන්න කලින් කරහැඩ මෝස්තර කියන වීඩියෝ එක බලලා එනවා නම් හොඳයි මොකද මම මෙතන ඔබට උගන්වන්නේ කර ගැඹුර කෙසේද නිවැරදිව මනින්නේ කියන එක සහ මෝස්තරයට අනුව කර ගැඹුර වෙනස් කරන්නේ කෙසේද කියන එක ओके එහෙමනම් අපිව subscribe කරන්න like කරන්න share කරන්න bell icon එකත් click කරගෙනම යන්න ओके සුබ දවසක්